පතමු. තමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්නතුනි දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ උතුම් නිවන් මඟ අපූර්වට පැහැදිලි කරන්නට යෙදුන
මජ්ඣිම නිකායෙහි සඳහන් වන තවත් උතුම් සූත්‍ර දේශනාවක් වෙන රතවිනීත කියන සූත්‍ර දේශනාව. එන් නිවන් මඟ අපූරුවට පැහැදිලි කරපු සූත්‍ර දේශනාවේ අවසාන ධර්මානුශාසනාව සඳහායි මේ සැදැහැති පින්වත් පිරිස අද දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ. පිනතුනි, මේ සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන නමවෙනි ධර්මානුශාසනාව දේශනාවේ අවසන් දේශනාව සැරියුත් මහරහතන් වහන්සේත් පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේත් මේ දේශනාව අවසානයකට මුණ ගැහිලා කතා කරනවා. උන්වහන්සේලා දෙනම අතර ඇති වුණ කතා බහි එක ප්‍රමාණයක් තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ කිඹුල්වතේ වැඩ හිටිය භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්වෙච්ච භික්ෂූන් වහන්සේලාගේ නිරන්තරයෙන් ගෞරවාදරයට පාත්‍ර වෙමින් කතා බහට ලක්වුණ මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ නමක්. පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව අහලා තිබුණට කවදාවත් මුණ ගැහිලා නැහැ. පුන්නයන් වහන්සේ පිළිබඳව සාරිපුත්තයන් වහන්සේ අහලා තිබුණත් ගුණ කතාවන්ට සවන් දීලා තිබුණත් කවදාවත් දැකලා තිබුණේ නැහැ. නමුත් සරියුත් මහරහතන් වහන්සේ බොහෝ අවස්ථාවන් වල භික්ෂූන් වහන්සේලා එක්ක කතා කරනකොට මේ පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ ගැන කතා කරනවා. ඉතින් එක දවසක් සාරිපුත්තයන් වහන්සේට අහන්න ලැබෙනවා පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා ටික වෙලාවක් කතා බහේ නියැලිලා දහවල් විවේක ගැනීම සඳහා අන්දවනේට වැඩම කළා කියලා. සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටපු තැනින් වහාම නැගිටලා නිසීදනයත් අරගෙන පුන්නයන් වහන්සේගේ පිටිපස්සෙන්ම වඩිනවා. ආන් එහෙම වැඩම කරලා අන්දවනේ තුල උන්වහන්සේලා දෙනම අතර කතා බහක් ඇති වෙනවා. ආන් ඒ කතා බහේ එක කොටසක් තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. පින්නතනි, මේ ශාසනයේ නිවන් උදෙසා වීර්ය වඩන පුද්ගලයා සම්පූර්ණ කරගත යුතු විසුද්ධීන් හතක් පිළිබඳව දේශනා කරනවා. ඒ විසුද්ධිය තිබුණොත් තමයි ඊළඟ විසුද්ධීන්ට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ශාසනයේ මුලින්ම කතා කරන විසුද්ධිය සීල විසුද්ධිය. සීල විසුද්ධිය උපකාර කරන්නේ මොකටද? චිත්ත විසුද්ධිය සඳහා. සීල විසුද්ධිය නැති තැන චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිය විසින් උපකාර ලබන්නේ දිට්ඨි විසුද්ධිය සඳහා. ඒ කියන්නේ නාම රූප පිළිබඳව හඳුනා ගැනීමට, නාම රූප පරිච්ඡේදය හඳුනා ගැනීමට කියලා සඳහන් කරනවා. දිට්ඨි විසුද්ධියෙන් උපකාර ලබන්නේ කංකා විතරණි විසුද්ධිය. අනුපාදා නිර්වාණය හොයාගෙන යන කෙනෙකුට මේ කංකා විතරණි විසුද්ධිය අත්‍යවශ්‍යයි. යම් කෙනෙකුට කංකා විතරණි විසුද්ධිය තියෙනවා නම් ඔහු ඊළඟට මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය ලබනවා. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය යම් කෙනෙකුට තියෙනවා නම් ඒ පුද්ගලයා පටිපදා ඥාන දස්සන විසුද්ධියට ප්‍රාප්ත වෙනවා. මේ පටිපදා ඥාන දස්සන විසුද්ධිය තියෙනවා නම් ඥාන දස්සන විසුද්ධිය කියන හත්වෙනි විසුද්ධිය ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහේ විසුද්ධීන් හතක් මේ ශාසනයේ පැහැදිලි කරනවා
පියවරෙන් පියවර පියවරෙන් පියවර නිවන කරා ගමන් කරන පුද්ගලයා මේ විසුද්ධියෙන් විසුද්ධියට යායුතුයි. ඉතින් මෙතෙන්ට එනකං අපි පහුගිය දේශනාව සාකච්ඡා කළා. අපි අද එතන ඉඳල ධර්මානු ශාසනාව ඉදිරියට පවත්වාගෙන යමු. දැන් මේ කාරණා ටික සාරිපුත්තයන් වහන්සේ මේ විසුද්ධීන් පිළිබඳව පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා. නිවන කියන්නේ මේකද 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 කියලා. ඉතින් විසුද්ධි හතම පිළිබඳව ඇහුවහමත් පුන්න මන්තානිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා, නෑ ස්වාමීනි, නිවන කියන්නේ එකට නෙමේ. එහෙම සඳහන් කරලා කියනව ඇවැත්නි, මන් උභවහන්සේට උපමාවක් කියන්න. පුණ්‍යයන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේට, මං උභවහන්සේට උපමාවක් කියන්න. හැබැයි තාමත් දන්නේ නෑ මං මේ කතා කරන්නේ සැරියුත් මහරහතන් වහන්සේ සමගයි කියලා. ඒ බව පස්සේ පැහැදිලි වෙනවා. උපමාවක් කියන්නම් කියල සඳහන් කරනවා. පින්නතන මේ උපමා දක්වන්නේ හොඳ නුවණ තියෙන පුද්ගලයෝ උපමාවෙන්ම කාරණාව දැනගන්නවා. ඒ නිසයි උපමා කියන්නේ. උපමාවක් කියන්නම් කියල සඳහන් කරනවා සැවැත් නුවර වාසය කරන කොසොල් රජ්ජුරුවන්ට සාකේත නුවරට යන්න උවමනා වෙලා තියෙනවා. මේ පුණ්‍යයන් වහන්සේගේ උපමාව මේක. කොසල් රජ්ජුරුවන්ට සාකේත නුවරට යන්න උවමනා වෙලා තියෙනවා. රජ්ජුරුවන්ට සාකේත නුවරට යෑම සඳහා ඉතාම කීකරු අශ්වයන් යොදාපු රථ හතක් පිළියෙල කරලා තියෙනවා. ඉතින් රජ්ජුරුවන්ට මේ රථ හතේම යන්න බෑනි පින්නතිනි. එකපාර සඳහන් කරනවා ඉතාම සුදුසු උසස් කුලවල උපතින්ම විනීත වූ අජානීය අශ්වයන් යෙදූ රථ හතක් තමයි යොදල තියෙන්නේ. පින්නතිනි මේ විනීත රථ කියලා කියන්නේ සඳහන් කරනවා මේ විනීත රථ කියලා කියන නිසාම තමයි මේ සූත්‍රයටත් රථ විනීත කියන නම ලැබිලා තියෙන්නේ කියලා. මේ ගමන ඉතාම ඉක්මනින් යන්නත් ඕනේ. බොහෝම දුරයි ගමන. හැබැයි ඉතින් අශ්වයන්ට කරදරයක් නොවෙන්නත් ඕනේ. ඔවුන් දෙඩිසේ වෙහෙසටපත් නොවෙන්නත් ඕනේ. ගමන ඉක්මනට යන්නත් ඕනේ. ගමනත් බොහොම දුරයි. නමුත් සතුන්ට වෙහෙසක් ඇති නොවෙන්නත් ඕනේ. මේ රථ හත පිළියෙල කරලා තැනින් තැන නවත්තලා තියෙනවා. සාකේත නුවරට කොසල් රටේ ඉඳලා තමයි යන්නේ. කොසල් රටේ ඉඳලා යම් තාක් දුර ගිහිල්ලා රජ්ජුරුව එතෙන්ට ගමන් කරපු රථයෙන් බැහැලා අශ්වයන් මුදාහැරලා නිදහස් කරලා එතන නවත්තලා තියෙන රථයට නගිනවා. ඒ රථයෙන් යම් තාක් දුරට ගිහිල්ලා ඒ රථයෙන් බැහැලා අශ්වයෝ නිදහස් කරලා ඊළඟ රථයට නගිනවා. එහෙම මේ රථ මගින් මග තමයි නවත්තලා තියෙන්නේ. ඉතින් මේ විදිහට රජ්ජුරුව පළවෙනි රථයෙන් දෙවෙනි රථයට, දෙවෙනි රථයෙන් තුන්වෙනි රථයට, තුන්වෙනි රථයෙන් යම් තාක් දුර ගිහිල්ලා හතරවෙනි රථයට, මේ විදිහට රජ්ජුරුව හත්වෙනි රථයෙන් තමයි සාකේත නුවර දොරටුව ගාවට ළඟා වෙන්නේ. පින්නතිනි සාකේත නුවර දොරටුව ළඟට රජ්ජුරුව ළඟා වුණහම ඒ දොරටුව ළඟ ඉන්න පුද්ගලයා රජ්ජුරුවන්ගෙන් අහනවා, මහරජ, නුඹ මේ රථයෙන්මද පැමිණියේ කියලා. කොසල් රටේ ඉඳලා නැත්තං සැවැත් නුවර ඉඳලා මේ රථයෙන්මද පැමිණියේ? යහපත් ආකාරයෙන් සත්‍ය වශයෙන් රජ්ජුරුව මේ කාරණාව ප්‍රකාශ කරනවා. මම සාවත්තියේ ඉඳලම පැමිණියේ මේ රථයෙන්ම නෙමෙයි කියලා රජ්ජුරුව කියන්න ඕනේ. රජ්ජුරුව ඒක රථයකින් නෙමෙයිනේ ආවේ. ඉතින් සාකේතේ දොරටුවට ළඟා වෙන්නේ හත්වෙනි රථයෙන්.
රජ්ජුරුව නුවරට ඇතුල් වෙන්නේ හත්වෙනි රථයනුත් නෙමේ. හත්වෙනි රථය සාකේත දොරටුවේ නතර කරනවා. අපි ඇයට පැහැදිලි වුණ අද කාරණාව. විසුද්ධි හතක් ගැන කතා කළන්නේ. නිවන් දකින්න නම් මේ විසුද්ධි හතම සම්පූර්ණ කරන්න ඕනේ. දැන් ඒක තමා මේ රථ හතක් පෙන්වන්නේ, මේ විසුද්ධි හතට උපමාවක්. දැන් සාකේත නුවර දොරටුවටම ඇවිල්ලා රජුරෝ සාකේතයේ ඇතුළට යන්න ඕනේ. හැබැයි සාකේතයේ ඇතුළට ගමන් කරන්නේ හත්වෙනි රථේනුත් නෙමෙයි. ඒ කියන්නේ මේ නිවනට යන්න නම් ඒ විසුද්ධි හතම සම්පූර්ණ කරලා තවත් සම්පූර්ණ කළ යුතු ප්‍රමාණයක් තියෙනවා කියන එකයි මේ කියන්න හදන්නේ. එහෙමනම් පින්නතනි සඳහන් කරනවා සීලය අවශ්‍ය වෙන්නේ මොකටද? අපි සීල විසුද්ධියනි මුලින්ම මතක් කළේ. සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ චිත්ත විසුද්ධිය ලබා ගැනීම සඳහා. සීල විසුද්ධිය නැති තැනක චිත්ත විසුද්ධියට පත් වෙන්නේ නැහැ පින්නතුනි. සමහර කෙනෙක් භාවනාවට වාඩි වෙලා බොහෝ කල් භාවනා කරනවා. නමුත් කියනවා මගේ හිත එකඟ වෙන්නෙම නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව එකඟ වෙන්නෙම නැත්තම් තමන්ගේ සීලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. අවම වශයෙන් පංච සීල ප්‍රතිපදාව තුලවත් හරියටම පිහිටලා භාවනා කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න පටන් ගන්න කෙනෙකුට තමයි ඒ කර්මස්ථානයේ වැඩෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් යම් සුවයක් යම් ප්‍රමාණයකට දැනෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට ඒ හිත දියුණු වෙන්නෙම නැහැ පින්නතුනි. එහෙමනම් සීලයෙන් පමණක්ම නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ඒකත් සීලබ්බත පරාමාසයක් බවටම පත් වෙනවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ සීලයෙන් විතරක් නිවන් දකින්න කොහොමටවත්ම බැහැ පින්නතුනි. එහෙමනම් සීලය අවශ්‍ය වෙන්නේ මොකටද? චිත්ත විසුද්ධිය උදෙසා. එතකොට චිත්ත විසුද්ධිය ලබා ගත්තහම චිත්ත විසුද්ධියෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ ප්‍රයෝජනේ තියෙන්නේ දිට්ඨි විසුද්ධිය සඳහා පමණයි. එහෙමනම් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් චිත්ත විසුද්ධියෙන් පමණක්ම නිවනට යන්න පුළුවන් කියලා. ඒකත් අර සීලය ගැන කීව කාරණාව වගේම තමයි. ඊළඟට සඳහන් කරනවා පින්නතිනි, දිට්ඨි විසුද්ධිය උපකාර කරන්නේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීම සඳහායි. එහෙම නැත්නම් කංකා විතරෙනි විසුද්ධිය ලබා ගැනීම සඳහා දිට්ටි විසුද්ධියෙන් උපකාර ලැබෙනවා. කංකා විතරෙනි විසුද්ධියෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද කියල සඳහන් කරනවා. මග්ගා මග්ග ඥාන දස්වන විසුද්ධිය, එහෙම නැත්තං මග නොමග දැනගැනීමේ නුවණ ලබන්ඩ කංකා විතරෙනි විසුද්ධිය උපකාරයක් වෙනවා. එහෙනම් මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය උවමනා වෙන්නේ මග නොමග දැනගැනීමෙන් පමණක්ම නොනැවති විදර්ශනා ඥාන ලබා ගැනීම සඳහා. මෙන්න මේ මග්ගා මග්ග ඥාන විසුද්ධිය උපකාර කරනවා. ඉතින් විදර්ශනා ඥාන කියලා තව සම්පූර්ණ විය යුතු කොටසක් තියෙනවා. විදර්ශනා ඥාන ලැබෙන්නේ පටිපදා ඥාන දස්සන විසුද්ධිය ලැබුණ විසුද්ධිය සම්පූර්ණ වෙනකොට. එහෙනම් පටිපදා ඥාන දස්සන විසුද්ධිය උවමනා වෙන්නේ මොකටද පින්නතුනි? පටිපදා ඥාන දස්සන විසුද්ධියෙන් කරන්නේ ඥාන දස්සන විසුද්ධියට ප්‍රාප්ත කරන එක. එහෙනම් මෙන්න මේ විදිහට පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ නිවන් මගට යන්න මේ විසුද්ධීන් උපකාර කරන ආකාරය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මේක පින්නතිනි මීට කලින් දේශනාවල් වල මීට වඩා ටිකක්
අපි විස්තර සහිතව සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසායි අවසානයේ මේ විදිහට අපි කෙටියෙන් කතා කරන්නේ. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාවෙන් මාර්ගයත් මාර්ගය නිසා ඵලයත් ලැබෙනවා කියලා. අපි කියන්නේ මාර්ගඵල කියලානේ. එහෙනම් විදර්ශනාවෙන් මාර්ගයත් මාර්ගය නිසා මාර්ගඵලයත් සාක්ෂාත් කරගන්න පහසුයි. ඉතින් අන්න ඒක නිසා මන්තානි පුත්තයන් වහන්සේ ප්‍රකාශ කරනවා සීල විසුද්ධියේ නිවන නෙමේ. නමුත් සීල විසුද්ධියෙන් තොරව ලැබෙන නිවනකුත් නෑ කියලා. සීල විසුද්ධිය කියන්නේ නිවන නම් නෙමේ. නමුත් සීල විසුද්ධියේ නැතුව කවදාවත් නිවනට යන්න පුළුවන්කමකුත් නෑ. චිත්ත විසුද්ධියත් නිවන නෙමේ. නමුත් චිත්ත විසුද්ධියෙන් තොරව නිවනට යන්නත් පුළුවන්කමක් නෑ. මේ විදිහට පින්වතුනි, විසුද්ධි හතම පිළිබඳව සඳහන් කරලා මේ විසුද්ධි හතම කෙනෙක් ලැබුවා කියලා කියන්නේ නිවන් ලැබුවා කියන එක නම් නෙමේ. එහෙමනම් සාකේත දොරටුවට හත් වෙනි රතයෙන් ගියා වුණත් සාකේතයේ තුලට යන්නේ වෙනත් රතයකින් කියලා මුලින් අපි සඳහන් කළා. මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරහම සාරිපුත්තයන් වහන්සේ අහනවා, ඇවත්නි ඔබේ නම මොකද්ද කියලා. දැන් අතිශයින්ම පැහැදිලා ඉන්නේ උන්වහන්සේගේ නුවණ පිළිබඳව. නිවන පිළිබඳව උන්වහන්සේ අපූර්වට විස්තර කරන ස්වરૂපය පිළිබඳව, ගලපන උදාහරණ පිළිබඳව. දැන් මන්තානි පුත්තයන් වහන්සේගේ උදාහරණයක් නෙමේ මතක් කළේ, රතෙන් රතයට යන එක. ඒ සියල්ල පිළිබඳව සැරියුත් මහරහතන් වහන්සේට තියෙන දැන් අසීමිත සතුටක්. ඒ නිසා අහනවා, ඇවත්නි නම මොකද්ද කියලා. එතකොට කියනවා පින්නතුනි, මගේ නම පුන්න. සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට මන්තානි පුත්ත පුන්න කියලා කියනවා කියලා. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා, ඇවත්නි ආශ්චර්යය, ඇවත්නි අද්භූතයි. මනාකොට ශාස්ත්‍රූ ශාසනය දන්න ශ්‍රාවකයෙක් යම්සේ කටයුතු කළ යුතුද? මේ පින්වත් පුණ්‍යයන් ඉතා ගැඹුරු ආකාරයෙන් දස කතා වත්තුන්ට පිවිසෙමින්ම මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපෙව්වා. මම අහපු සියලු ප්‍රශ්නවලට ඉතාමත්ම ගැඹුරින් දස කතා වත්තුන්ට පැමිණෙමින්ම පිළිතුරු සැපෙව්වා. එතකොට දස කතා වත්තුන් කියන්නේ මොනවද කියලා මේ දේශනාවේ මුලින් අපි කතා කරලා තියෙනවා. යම් සබ්‍රහ්මචාරීන් පිරිසක් මේ මන්තානි පුත්ත පුන්න තෙරුන් ඇසුරු කරයිද, එය ඔවුන්ට මනාවූ ලාභයක්. කවුද එහෙම කියන්නේ? සාරිපුත්තයන් වහන්සේ. යම් භික්ෂු පිරිසකට ඔබ වහන්සේ ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒක ඒ සංඝයාට මනාවූ ලාභයක්මයි කියලා සඳහන් කරනවා. ඉතාම පිරිසිදු රෙදි කඩක් හිස මත තියාගෙන පරිහරණය කරනවා නම් අන්න ඒ වගේම මන්තානි පුත්තයන් වහන්සේ හිස මත තියලා ඇසුරු කරන්න සුදුසුයි කියලා සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා. හිසේ තියාගෙන ඇසුරු කරන්න තරම් වටින කෙනෙක් මේ මන්තානි පුත්තයන් වහන්සේ කියලා බොහෝම අගය කරලා ගුණ වර්ණනා කරලා කතා කරනවා. පින්නතින ඉතින් ඉන් පසුව මේ විදිහට සාරිපුත්තයන් වහන්සේ මන්තානි පුත්තයන් වහන්සේ පිළිබඳව මනා වූ ගුණවර්ණාවක් කරලා ඉවර වුණාට පස්සේ යම් ආකාරයකින් මන්තානි පුත්තයන් වහන්සේ අපිටත් දකින්න ලැබුණද එය මමත් ලැබපු ලොකු භාග්‍යයක් කියලා සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා. ඔබ වහන්සේ මුණ ගැහිච්ච එක මට ලැබිච්ච ලොකුම ලාභයක් කියලා සඳහන් කළා. එහෙම කියහම මන්තානි පුත්තයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා, ආශ්මතුනි මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා නුඹ වහන්සේට කතා කරන්නේ මොන නමින්ද කියලා. අන්න එතකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ
මේ දෙන්නට දෙන්න මේ වෙනකං හඳුනගෙන හිටියේ නෑ මේ කවුද කියලා. ආං එහෙම ඇහුවාම සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා, ඇවැත්නී මගේ නම උපතිස්ස. රූපසාරී බැමිණියගේ වැඩිමහලු පුතා. සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව හඳින්වන්නේ සාරිපුත්ත කියලා. එතන් රූපසාරී බැමිණියගේ පුතා සාරිපුත්ත. මේ නමින් තමයි මාව හඳුන්වන්නේ. පිනතුනි මේ දෙදෙනා වහන්සේම බ්‍රාහ්මණ කුලයෙන් නික්මිලා මේ ශාසනයේ පැවිදි වෙච්ච අය. එනං ඒවකට තිබිච්ච උසස්ම කුලයෙන් ආපු දෙන්නෙක් තමයි සැරියුත් මහරහතන් වහන්සේත් මන්තානි පුත්ත පුණ්‍යයන් වහන්සේත්. ඉතින් නම ඇහුවහම පුණ්‍යයන් වහන්සේ කියනවා, මෙතෙක් වේලා මම මේ කතා කරන්නේ කවුරු එක්කද කියලා දැනගෙන හිටියේ නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වගේ මහා ශ්‍රාවකයෙක් සමග කතා කරනවා කියන කාරණාව මම දැනගෙන හිටියේ නෑ. සඳහන් කරනවා, එහෙම දැනගෙන හිටියානම් ස්වාමීනි, ඔබ වහන්සේ ඉදිරියේ මා විසින් ගෙනහැර දක්වපු මේ උපමාවල් එකක්වත් මට වැටහෙන්නේ නැහැ කියලා. ඇයි පින්නතනි එහෙම කියන්නේ? තමන් ඉතාම ගරු කරන උතුමන් වහන්සේ නමක් ළඟ ධර්ම දේශනාවක් කරන්න ගියහම ධර්මකාරණානම් වැටහෙනවා කියලා කියනවා. නමුත් ඒ ධර්මකාරණාව පැහැදිලි කරන්න යොදාගන්න විසිතුරු උපමාවල් නම් වැටහෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ඒ ළඟ ඉන්න සිල්වත් ගුණවත් තමන් ඉතාම උසස් විදිහට ගරු කරන උතුමන් වහන්සේ නමක් ඉන්න නිසා ධර්මකාරණාව කොහොමත් වැටහෙනවා, උපමාවල් නම් වැටහෙන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. කලින් දැනගත්තනම් මට මේ උපමාව වැටහෙන්නේ නැහැ ස්වාමීනි කියලා කියනවා. බුදුරජුන් වැනු ශ්‍රාවකයෙක් කියලා කියන්නේයි පින්නතුනි. සාරිපුත්තයන් වහන්සේට පුණ්‍යයන් වහන්සේ සඳහන් කරනවා, මේ ශාසනේ සැරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක්ම දෙවනි වෙන සංඝයාගේ කෙළවර. ඒ පින්නතුනේ සංඝයාගේ කෙළවර කියලා කියන්නේ ওই වචන නම් බොහෝ තැන්වල විස්තර කළා. සංඝයාගේ කෙළවර කියලා කියන්නේ සියලු සංඝයාගේ අන්තිමය කියන එක නෙමෙයි පින්නතුනේ. අපේ සම්බුද්ධ ශාසනේ වෙන කිසිම භික්ෂුන් වහන්සේ නමකට සීලෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනෙන්ද මේ ආදී වශයෙන් මේ කිසිම ගුණයකින් සැරියුත් මහරහතන් වහන්සේ පසු කරනවා තබා ළඟා වෙන්නවත් බෑ. සියලුම සංඝයාට වඩා හුඟක් ඉහළින් සාරිපුත්තයන් වහන්සේ වැඩෙන්නේ. සියලු සංඝයාට ඉහළින් නෙමේ, සියලු සංඝයාට වඩා හුඟක් ඉහළින් වැඩෙන්නේ. මේ ශාසනයේ දෙවනි වුණා නම් දෙවනි වෙන්නේ කාටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරමයි. අන්න ඒක නිසා තමයි සංඝ ගුණයේ කෙළවර, සංඝයාගේ කෙළවර කියලා සාරිපුත්තයන් වහන්සේව හඳුන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු ශ්‍රාවකයෙක් කියලා සාරිපුත්තයන් වහන්සේට සඳහන් කරනවා සබ්‍රහ්මචාරීන්ට පිරිසිදු රෙදි කඩක් වගේ ඔසවලා අරන් හිස මත තියාගන්න සුදුසුයි කියලා සැරියුත් මහරහතන් වහන්සේ විසින් පුණ්‍යයන් වහන්සේව වර්ණනා කළා. හිස මත තියාගෙන ඇසුරු කරන්න සුදුසුයි කියලා සැරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළේ. සඳහන් කරනවා, සාරිපුත්තයන් වහන්සේ පුන්න තෙරුන් ඔසවලා හිස මතින් තියෙනකොට පුණ්‍යයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ඔසවලා
හඳලඟින් තිබ්බ කියලා. තේරුණනේ දුපමාවල් දෙක. සැරියුත් මහරහතන් වහන්සේ පුන්නතෙරුන්ට සඳහන් කළේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඔසවලා හිසමත තියාගෙන ඇසුරු කරන්න තරම් සුදුසු ශ්‍රාවකයෙක් තමයි මන්තානිපුත්ත පුණ්‍යයන් කියලා කියන්නේ. එතකොට හිස උඩින් තිබ්බා. තමන් වහන්සේ කතා කර කර ඉන්නේ කවුරු එක්කද කියලා පුණ්‍යයන් වහන්සේ දැනගත්තහම සාරිපුත්තයන් වහන්සේ ඔසවලා හඳ ළඟින් තිබ්බා කියලා කියන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණ වර්ණනාවක් සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව පුණ්‍යයන් වහන්සේ කළා විතරක් නෙමෙයි, සැරියුත් මහරහතන් වහන්සේට පුණ්‍යතෙරුන් වහන්සේ ළඟ තියෙන ගෞරවයත් ඒකෙන් ප්‍රකාශ කරනවා. ඒ කාරණාවෙන්ම අපිට ආපහු පැහැදිලි කරනවා මන්තානිපුත්ත පුණ්‍ය මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රසාදයේ දිනාගත්ත මේ ශාසනයේ අති උත්තරීතර වූ රහතන් වහන්සේ නම. නමුත් සාරිපුත්තයන් වහන්සේ තමන්ට වඩා කොච්චර ඉහළින්ද මේ ශාසනයේ වැඩ ඉන්නේ කියන කාරණාව අපිට ඒක නොකියා මේ උපමාවෙන් මනාව පැහැදිලි කරලා සඳහන් කරනවා. පින්නතින ඒක විස්තර කරනකොට සඳහන් කරනවා ඇමති කෙනෙකුට කියන්න තියෙනවා නම් හොඳ උපමාවක්. නැත්නම් ඒ ඇමතිවරයාට අපි ඊටාම උසස් විදිහේ ගෞරවයක් ප්‍රදානය කරනවා නම් අපි ඇමතිවරයා ගැන කොහොමද කියන්නේ කියලා සඳහන් කරනවා මෙතන. හරියට නිකන් මහරජ්ජුරුව වගේ කියලා. රජ්ජුරුව වගේ කියලා කියහම ඒක එයාට ලොකු ගෞරවයක්නේ. රජුට සමානයි. ඒ වගේම තමයි මේ සාගරයකට නැත්නම් විශාල වැවක් තියෙනවා, ජලාශයක් තියෙනවා. ඒ ජලාශයට ලොකු ගෞරවයක් දීලා අපි කතා කරනවා නම් ඒක හරියට නිකන් සාගරේ වගේ. මේ සියලු ජලාශවලට වඩා විශාලයිනේ සාගරේ. එතන ඒ ජලාශයට දෙනවා නම් ගෞරවයක්, ඒක හරියට නිකන් සාගරේ වගේ. මෙන්න මේ වාගේ උසස් උපමාවන්ගෙන් වර්ණනා කරලා කියනවා නුඹ වහන්සේ කවුද කියලා හරියටම දැනගෙන හිටියනම් අපට මේ උපමාවල් එකක්වත් වැටහෙන්නේ නැහැ කියලා. යම් ශ්‍රාවකයෙකුට ලොකු වර්ණාවක් කරනවා නම් හරියට නිකන් බුදුරජාණන් වහන්සේ වගේයි කියලා කියනවලු. එහෙනම් සාරිපුත්තයන් වහන්සේටත් එහෙම කියනවා. ආශ්චර්යයි අද්භූතයි හරියටම ශාස්ත්‍රූ ශාසනයේ දන්න ශ්‍රාවකයෙක් යම්සේද අන්න ඒ ආකාරයෙන්ම මේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ දසකතා වත්තුන්ට එන ආකාරයෙන්ම ඇවිල්ලා මගෙන් ප්‍රශ්න ඇහුවා කියලා කියනවා. දසකතා වත්තුව හරහම පිළිතුරු දෙන්න උවමනා වෙන විදිහටම සැරියුත් මහරහතන් වහන්සේ මගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ කියන්නේ සුළුපටු ප්‍රශ්න නම් නෙමෙයි අහලා තියෙන්නේ, ඉතාම ගැඹුරු ප්‍රශ්න තමයි අහන්නේ. ඒ ගැඹුරු ප්‍රශ්න දසකතා වත්තුවට එන ආකාරයටම ඇහුවා කියලා සඳහන් කරන්නේ පුණ්‍යයන් වහන්සේ කියනවා. මහා ශ්‍රාවකයන් වහන්සේ අපටත් මුණ ගැහුණා. මේ තරම් ගැඹුරු ප්‍රශ්න අපෙන් අහන්න පුළුවන් වෙන ගැඹුරු ධර්මානුකූල නුවණක් තියෙන මේ මහා ශ්‍රාවකයා මුණ ගැහිම මටත් මහ ලාභයක් බවට පත් වුණා කියලයි සඳහන් කරන්නේ. පින්නතන මේ මහා ශ්‍රේනාශ්‍රවයන් වහන්සේ දෙනමකගේ අපූරු මුණගැහීමක්. මේ ශාසනයේ සුවිශාල භික්ෂු සුවිශේෂී වූ භික්ෂූන් වහන්සේලා දෙනමකගේ අපූරු මුණගැහීමක්. අටකතාවේ වර්ණනා කරනවා එකම ගල් ගුහාවක මුණගැහුණ සිංහරාජයෝ දෙන්නෙක් වගේ කියලා. එකම්ම නෙමේ කේසර සිංහරාජයෝ දෙන්නෙක් වගේ. මේ උපමාවල් නම් පෘථග්ජන අපට ලොකුවට වැටහි කියලා මට හිතෙන්නේ. අපි කාටවත් මේ උපමාවල ගැඹුර වැටහෙන්නේ නැහැ. නමුත් මෙහෙම හිතන්නකෝ. එක සිංහයෙක් දැක්කොත් අපි කොච්චර බය වෙයිද? දෙන්නෙක්ම දැක්කොත්. ඔය කූඩු කරලා ඉන්න අය දැක්කට නම් අපිට බය හිතෙන්නේ නැහැ. නමුත් නිදහසේ අපි පාරේ යනකොට එහෙම සිංහයෙක් දැක්කොත්
කොහොම බයක් ඇතිවෙයිද? ඉති මේ පැත්තෙනුත් එක්කෙනෙක් දැකලා දුවන්ඩ හිතලා අනි පැත්ත බලන්නකොට එහෙනුත් එක්කෙනෙක් දැක්කොත් තමයි ප්‍රශ්නය අපිට ඇතිවෙන බය මොකක්ද කියලවත් දැන් හිතාගණ්ඩ බෑ. එවලට තමයි ඒ බය ඇතිවෙන්. ඉති මේ ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා දෙනම එක තැන වැඩ ඉන්නවා කියල කියන්නේ එකම ගල් ගුහාවක ඉන්න කේසර සිංහයෝ දෙන්නෙක් වගේ කියලා උපමාවක් ගෙනල්ල දක්වනවා. එකම භූමියක මුණ ගැහුණු ව්‍යාග්‍ර රාජයෝ දෙන්නෙක් වගේ කියල සඳහන් කරනවා. පාණ්ඩුකම්බල සෛලාසනයේ තියෙන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටන. පාණ්ඩුකම්බල සෛලාසනය ගැන අපේ අය විස්තර අහල ඇති. යොදුන් 50ක් උසයි. ඒවගේම යොදුන් 60ක් ඒවගේ දිගයි. හිතන්නක යොදුන් 60ක් කියල කියහම යොදුන් 50ක් උසයි කියල කියහම කොහොමද කියලා. යොදුනක් 70ක්ම 10යි කියලා අරගත්තොත් කොච්චර උසයිද මේ ආසනය? ගල්වලින් නිර්මාණය කරලා තියෙනවා කියල කියන්නේ සෛලාසනය කියන්නේ ඒකනේ. ඒ ගල් තමයි ගලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඉඳගත්තහම මේ ඉනදිහාට තරන් එරෙනකං ඉතාම සුව පහසුවට අපි අපේ සෝපාවක ඉඳගත්ත වගේ ඇතුළට එරෙනවා කියල කියනවා. එ තරම්ම සුවයක් තියෙනවා කියල කියනවා. ආසනාතර අපි වැඩියෙන්ම ආසනයකට ගෞරවයක් දෙනවා නම් ඉතින් ඒ නම තමයි එහෙනම් කියන්න තියෙන්නේ. ඉතින් ඒකේ වාඩි වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. පින්නතිනි සක්‍ර දේවේන්ද්‍ර වෙන්න පාරමිතා පුරන කාලේ කොබෝනීල ගහක් හිටවලා කොබෝනීල ගහ යට මිනිස්සුන්ට ඉඳගන්න බංකුවක් හදාපු පින. ඒ පිනට තමයි මේ ආසනේ පහළ වෙන්නේ. මහජනයට උපකාරය කරපු පින. ඉතින් මහජනයට උපකාර කරන එක ඒ තරම්ම පින්වන්තයි නම් මහජනය රවට්ටන එක කොයි වගේද කියලා අපි ආපහු හිතල බලන්න වටිනවා. ඉතින් මේ එක ආසනයක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්නකොට මොනතරම් ප්‍රතාපවත්ද මෙතන සඳහන් කරනවා. එකම පාණ්ඩුකම්බල සෛලාසනයේ සක්‍ර දිව්‍ය රාජයෝ දෙන්නෙක් වැඩ හිටියොත් කොයි වගේද මේ මහ රහතන් වහන්සේලා දෙන්න එක තැන ඉන්නවා කියලා කියන්නේ ඒ තරම් කියලා. මේ විදිහට මහා පුරුෂයන් දෙදෙනාගේ හමු වී මේ බැරෑරුම් බව අපිට ඒත්තු ගන්වලා තියෙනවා පින්නතුනි. මහා ශ්‍රාවකයන් වහන්සේලා එදා කොහොම වැඩඉන්න ඇද්ද? ඒවාගේ ශ්‍රේෂ්ඨ වූ ඥානයක් තිබිච්ච සව් කෙලෙස් නැති කරපු සංසාර ගමනට විරාමය තියපු මෙවන් මහා පුරුෂයන් වහන්සේලා එක තැනක රැස් වෙලා ඉන්නවා දකිනකොට පින්නතින ඒක මොන තරන් හිතට සැනසීමක් ගෙනෙන්ට ඇන්ද. මේ විශ්ව ධාතුව උන්වහන්සේලා නිසා කොයි තරන්නං සැනසෙන්ට ඇද්ද? මේ ස්වභාව ධර්මයේ මේ මහා පුරුෂයන් වහන්සේලා පිළිබඳව කොයි තරන්නං සතුටු වෙන්න ඇද්ද? ශ්‍රේෂ්ඨ උත්තම රතන කෙනෙක් උන්වහන්සේලා පිළිබඳව වැරදියට සිතුවිල්ලක් හිතුවත් ඒ වැරදි සිතුවිල්ල පවා පළදුන්නා. එතකොට හිතන්නකෝ සීල තේජසේ තරම කොච්චරද කියලා. ඒ සඳහා උපමානං ඕන තරන් කියන්න පුළුවන්. උපමානෙ මේ පිනතින උදාහරණ ඕන තරන් කියන්න පුළුවන්. සෑහෙන්ඩ මූලාශ්‍ර තියෙනවා. එක තරුණෙක් මහාකච්ඡායන මහරහතන් වහන්සේ දිහා බලල රාග සිතක් උපදවගත්තන. අනේ මේ ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ වුනානං කියල හිතුනා. බොද ඒ තරන් ලස්සන රූපයක් තියෙන. දිලිසෙනවා රත්තරම් පාටයි. එහෙම හිතෙන කොටමත් හිතුණා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණ නම් කියලා. නමුත් ඔය සිතුවිලි දෙක මොන තරම් කෙටි කාලයක් තුළද උපදින්නේ.
අනේ උන්වහන්සේ මගේ බිරිඳ වුණානං කියලා හිතල නෑ, උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණනං කියලා ඔය සිතුවිලි දෙක අතරේ පුරුෂලිංග අතුරු දහන් වෙලා ස්ත්‍රීලිංග පහළ වුණා. හිතන්ට ගුණේ තරම්. මේ ලෝකෙ කෙනෙකුට කරන්න තියෙන අමාරුම දේ ගැන කතා කරනකොට අපි කියන්නේ කාන්තාවක් පුරුෂයෙක් කරන එකත් පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එකත් හැර ඒ පුද්ගලයාට ඕන දෙයක් කර හැකි කියලා. සමහරුන්ගේ හැකියාවල් ගැන අපි එහෙම කියනවනේ. නමුත් ඒ තරම් අසීරුයි අමාරුයි කියන මේ දේවල් මේ ශාසනයේ වැඩ හිටපු ගුණවතුන්ගේ ගුණේ ළඟ දූවිලි මාත්‍රයක්වත් වටින්නේ නැහැ පින්නතුනි. එවන් වූ මහා සංඝරත්නය ගැනයි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ. මහකච්චායනයන් වහන්සේ ගිජ්ජකූටයෙන් බැහැගෙන බැහැගෙන පිණ්ඩපාතේ වඩිනකොට වත්සකාර කියන ඇමති බලාගෙන ඉඳලා කියනවා හරියට නිකන් කුදු වෙච්ච වඳුරෙක් බැහැගෙන එනවා වගේ කියලා. ඔය කතාව බුදුරජාණන් වහන්සේ ගාවටම ගියහම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා වත්සකාර ගිහිල්ලා කච්චායනගෙන් සමාව ගත්තේ නැත්තම් මේ ගිජ්ජකූටෙම කුදු වෙච්ච වඳුරෙක් වෙලා උපදින්න වෙනවා මරුණට පස්සේ කියලා. නමුත් වත්සකාර හරි මාන්නක්කාරයි, ඒ නිසා වත්සකාර ගිහිල්ලා සමාව ගත්තේ නැහැ. වත්සකාර සමාව ගත්තේ නැති වුණාට වත්සකාර දන්නවා දැන් අපි නම් සාමාන්‍ය කියනවනේ ඔය කිව්වට මං වඳුරෙක් වෙන්නේ නැහැ කියලා. වත්සකාර දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශයක් කළොත් කළාම තමයි කියලා. වත්සකාර සමාව ගන්න යන්නේ නැහැ මානේ තරම ගිජ්ජකූටි පුරාම පළතුරු බවනවා. ඒ වෙන දෙයකට නෙමෙයි වත්සකාර දන්නව අනිවාර්යෙන් මං වඳුරෙක් වෙනවා කියලා. වඳුරෙක් වුණාම කෑමට තමයි පළතුරු අවන්නේ. පස්සේ කාලේ අට කතාවේ සඳහන් කරනවා කුදු වෙච්ච වඳුරෙක් ඒ පළතුරු උයනේ හිටියා. වත්සකාර වත්සකාර කියලා අඬ ගහපුවම ළඟට ආවා කියලා. ඉතින් මම සඳහන් කළේ මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා පිළිබඳව වැරදි සිතුවිල්ලක් ඇති කරගත්තොත් ඒකත් පළ දෙන තරමටම උන්වහන්සේලා ළඟ සීල තේජසක් ගුණ තේජසක් තිබුණා. එවන් වූ මහා සංඝයා සරණ යන්න ලැබීම අපලද භාග්‍යයක් නෙමෙයිද පින්නතුනි. එවන් සංඝයා සරණ යනවා කියන එකයි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ. ශ්‍රද්ධාව මොනතරම් වැඩෙන්න ඇද්දේ මහා සංඝයා දැක්කහම කියන එක දැනගන්න තරම් අපිට භාග්‍යයක් නෑ කියලා මං සඳහන් කළේ ඒකයි. උන්වහන්සේලා දැක්කහම එදා හිටපු අයට ශ්‍රද්ධාව කොහොම වැඩෙන්නේ ඇත්ද? ආන් ඒ නිසාම තමා පින්නතුනි මෙවැනි උපමා දක්වලා අපිට මේ කරුණ තහවුරු කරවලා ඇත්තේ. ඉතින් අපිට ඒ උපමාවක්වත් හරියට වැටහෙන්න තරම් අපේ නුවණ ප්‍රමාණවත් මදි කියන එක තමා මගේ අදහස. ඒක මගේ අදහස. මොකද පින්නතුනි යම් ගුහාවක එකම සිංහයෙක් ඉන්නව දැක්කහම ඇතිවෙන බය ගැන අපි කතා කළා. දෙන්නෙක් දැක්කොත් කොහොම බය දැනෙයිද? පින්නතුනි සමහර අයට නම් අට කතාවේ සඳහන් කරලා තියෙන මේ විස්තර හුඟක් අය සඳහන් කරන්නේ ඕක අට කතා සාහිත්‍ය කියලා. මේ ධර්මයේ තියෙන අර බොහොම විචිත්‍ර විස්තර වලට සමහර අය කියන්නේ සාහිත්‍ය කියලානේ. නමුත් පින්නතුනි ශ්‍රද්ධාවන්තයන්ට නම් එහෙම හිතෙන්නේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒ විස්තර මදි කියලා මට නම් හිතෙන්නේ. ඒ තරමටම මේ විශ්වය නික්ලේශී උතුමන් වහන්සේලාගෙන් බැබළුණ කාලයක් තිබුණා. ඒ කාලී තිබිච්ච සුන්දරත්වය ගැන අපිට හිතකින්වත් හිතන්න බෑ පින්නතුනි. මේ ස්වභාව ධර්මයේ මිනිස්සුන්ට ආශිර්වාද පිණිස කොහොම පවතින් නැද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ මහපොළොව දුන්නනම් යම් ආහාරයක් ලෝක සත්වයාට ඒක මොනතරම් රසවත් විදිහට දෙන්න ඇද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ රසපොළොව යන් මිනිස්සුන්ගේ පව් වැඩි වෙන්න රස අතුරු දහන් කරන එක නිකරන්නේ. අනාගතයට යන්න වෙනස් වෙනවා. ඒක දැන් ඉතින් අපේ ඔබේ කුඩා කාලයේ තිබිච්ච ආහාරයයි අද තියෙන ආහාරයයි අතර
කල්පනා කරලා බැලුවත් ඔබටත් එක දැනෙනව ඇති. බත්මුට්ටියක් ඔබේ කුඩා කාලි දෙනකොට සමහරලාට ගේ පුරාම සුවඳයි බත ඉදෙන සුවඳ. හැමෝම දන්නවා දැන් බතේ වතුර හිඳිල තියෙන්නේ කියලා දැන් සුවඳේනවා. නමුත් අද ඒ බව එහෙම දැනෙනවා අපිට අඩුයි. ඉතින් මෙහෙම රස අතුරු දහන් වෙලා අතුරු දහන් වෙලා ලෝකෙන් ඉස්තරලම අතුරු දහන් ඒ වෙලා යනවා කියලා සඳහන් කරන්නේ ලුණු. මේ කාලේ නම් ලුණු නැතුව කෑම කන්නම බෑනේ. ඉතින් එදාට ලුණු නැති කෑම අග්‍ර භෝජන වගේ අනුභව කරනවා කියලා කියන්නේ. මං කියන්නේ මේ විශ්වයේ බැබළුන කාලේ, සැනසුන කාලේ, විශ්වයේ මංගල්‍ය උදා වෙලා තිබුණ කාලේ, භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ. ඉතින් ඒකයි මං සඳහන් කළේ ඒ කාලේ තොරතුරුවත් අපිට වැටහෙන්නේ නැහැ කියලා. ප්‍රඥාව නැති අයට උදාහරණ වැටහෙන්නේ නැති වෙයි කියලා සඳහන් කරනවා. මොකද පින්නතුනි, සක්වලවල් දහස් ගණන් ලක්ෂ ගණන් හොලවන්න පුළුවන් වෙච්ච, දෙවියෝ බ්‍රහ්මයෝ අසංඛ්‍ය ගණන් කම්පා කරවන්න පුළුවන් වෙච්ච මහා පුරුෂයෝ ගැන මිසක් අපි වගේ දුර්වලයෝ ගැන නෙමෙයි මේ සඳහන් කරලා තියෙන්නේ. සක්වලවල් සිය දහස් ගණන් තමන්ගේ සීල තේජසින් හොලවන්න පුළුවන්කම තිබුණා. අපිට ඇඟේ උපමා උපකාරයක් නැතුව අනික් අතවත් හොලවගන්න පුළුවන් කම නැහැ. නමුත් මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාට මේ සක්වලේ ඉඳලා අනික් සක්වල තියෙන තැනවත් අපි දන්නේ නැහැ. විද්‍යාව දියුණු වෙච්ච ලෝකයේ සක්වලවල් දෙකක් තාම හෙව්වේ නැහැ. නමුත් මේ උතුමන් වහන්සේලාට සක්වලවල් සිය දහස් ගණන් සීල තේජසින් කම්පා කරවන්න තරම් පුදුම හැකියාවක් තිබිච්ච උතුමන් වහන්සේලා ගැනයි මේ කතා කරන්නේ. මහා ඉර්ධි ඇති මහා බල ඇති දෙවියෝ බ්‍රහ්මයෝ අසංඛ්‍ය ගණන් එකට ඇවිල්ලා කටයුතු කළත්, මහා ඉර්ධි ඇති මහා බල ඇති දෙවියන්ට බ්‍රහ්මයන්ටවත් දහස් ගණන් ලක්ෂ ගණන් ඇවිල්ලා මේ මහා ශ්‍රාවකයගේ රෝම කූපයක්වත් හොලවන්න බෑ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ හරියටම ගමන් කරපු උතුමන් වහන්සේලා කොයි තරම් ශ්‍රේෂ්ඨද. උන්වහන්සේලාගේ ඉරියාපතේවත් අපිට තේරුම් ගන්නත් බෑ කියලා කියනවා පින්නතුනි. ඒ බව හඟවන්න තමයි මේ උදාහරණ මේ විදිහට ගෙනහැර දක්වලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන උන්වහන්සේලා ගැන යමෙකුගේ හිතේ චිත්ත ප්‍රසාදයක් උපදිනවා නම් ඒ චිත්ත ප්‍රසාදයේ කල්ප ගණන් ඔවුන්ට හිතසුව පිණිසම පවතිනවා පින්නතුනි. මහා සංඝයා පිළිබඳව හිත පහදවා ගන්නවා කියලා කියන්නේ ඒකට. ඒක පොඩි කාලයක් නෙමේ, කල්ප ගණන් අපිට සැප විපාකම ගෙනල්ලා දෙනවා. මෙතන අන්තිමට සඳහන් කරනවා පින්නතුනි, ඒ මහා නාග ශ්‍රේෂ්ඨයින් දෙදෙනා ඔවුනොවුන්ගේ වචන සතුටින් අනුමෝදන් වුණා කියලා. නාග කියලා කියහම නාග වර්ග ගොඩක් ඉන්නවා පින්නතුනි. නාගයින් කියලා මහ බල තියෙන ඇත්තුන්ටත් කියනවා නාග කියලා. කෙලෙස් බිඳක්වත් නැති තරමට, සම්පූර්ණ කෙලෙස් නැත්තටම නැති තරමටම විනාශ කරලා දාපු මහරහතන් වහන්සේලාටත් නාග කියලා හඳුන්වලා තියෙනවා. ඊට අමතරව මහා විස සහිත නාගයන්ටත් අපි නාග කියලා කියනවා. ඇත්තුන්ට නාග කියනවා, රහතන් වහන්සේලට නාග කියනවා, නාගයාටත් නාග කියලා කියනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ ශ්‍රේෂ්ඨ මහා නාගයින් දෙදෙනා ඔවුනොවුන්ගේ වචන සතුටින් අනුමෝදන් වුණා කියලා. පින්නතුනි, එතනින් රතවිනීත සූත්‍රයත් නිමාවටපත් වෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ අපූරු සූත්‍ර දේශනාව ඇතුළේ පිළිවෙලින් පිළිවෙලට පිළිවෙලින් පිළිවෙලට නිවනට ළඟා වෙන්නේ කොහොමද? දසකතාවත්තුව කියන්නේ මොකක්ද? ඒ දසකතාවත්තු ලාභී භික්ෂූන් කියන්නේ කවුද? එවන් භික්ෂූන්ගෙන් අන්‍යයන්ට වෙන උපකාරය මොකක්ද?
සප්ත විසුද්ධිය කියන්නේ මොකක්ද? විදර්ශනා උපක්ලේශ කියන්නේ මොනවද? විදර්ශනා ඥාන කියන්නේ මොනවද? මේ ආදී කරුණු මනාව පැහැදිලි කරමින් තමයි මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එවන් උතුම් සූත්‍ර දේශනාවක් ඇසුරින් සිදු කරනු ලැබූ 9 වෙනි ධර්මානුශාසනාවයි දහම් මුතුයල ධර්මදේශනා මාලාවක් හැටියට පවතින නිසා බොහෝ දෙනා ඒ දේශනා මාලාව සෑම සතියන්තයකම ශ්‍රවණය කරන නිසා මේ වාගේ දීර්ඝ සූත්‍ර අරගෙන කොටස් කොටස් සාකච්ඡා කරන්න කටීටි යොදා ගන්නට යෙදුනේ. එහෙම නැත්නම් පැයක පමණ අපිට තියෙන කාලයකින් මේ පිටකේ තියෙන මේ දීර්ඝ සූත්‍රයක් අපිට කවදාවත් කතා කරන්න වෙන්නේ නැති නිසා. ඒ නිසා මේ දේශනාව මුල ඉඳලා අහනකොට සියලු දෙනාටම ඒකේ අන්තර්ගත දහම් රසය මනාව ජීවිතයට අරගෙන ජීවිතේ නිවැරදි කරගන්න භාග්‍ය ලබන්න පුළුවන්. ඒ වාසනාව ඔබ සියලු දෙනාටමත් උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතින උතුම් වූ රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කළ අවසාන ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්න භාග්‍ය ලැබුවේ YP දිසානායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා සහ සීතා රණසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. දෙපිරිසගේම උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන WRA හේමචන්ද්‍ර මහත්මා මාස 6කට පමණ පෙර නිදන ප්‍රාප්තියට පත් වෙලා තියෙනවා. ඒ වගේම වසර 2කට කලින් නිදන ප්‍රාප්තියට පත්වුණු කාන්ති ආනන්ද සිරි මහත්මිය, AP දිසානායක පියාණන්, රොසලින් දසනායක මෑණියන්, KG සිලිනෝනා මෑණියන්, WA පොඩි අප්පුහාමි පියාණන්, CP රූපසිංහ පියාණන්, සෝමලතා මල්ලැහගේ මෑණියන්, WRA ධර්මදාස පියාණන්, ලීලාවතී මෑණියන් ආදී වශයෙන් නම් සිහිපත් කරන්ට යෙදුන නිදන ප්‍රාප්තියට පත්වන දෙමව්පියන්ටත් ධර්මානුශාසනාව සඳහා සහභාගී වූ සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පිම්පෙත් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ජූනි මාස උපන්දිනයේ සමරන YP දිසානායක මහත්මා ඉෂාන් හා ගිෂාන් හා ඉෂාන් දෙපළට ආශිර්වාද කිරීමත්, සජානී හා බාතිය දෙපළට ආශිර්වාද කිරීමත්, නදීෂා අතුකෝරළ හා ලලිතා දයාකාන්ති යන අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ධර්මදේශනාව පැවැත් වූ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, අපවත් වී වදාළ පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ, ධර්ම දේශනාවට සහභාගී වූ අපවත් වී වදාළ පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ඇග්නස් දිසානායක ලීලාවතී සෝමා ජයසේන, පියසේන දිසානායක සීතා ඊරාංගනී, මදුෂි අංජලි යන අයට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ උතුම් පරමාර්ථයන් අතර සිහිපත් කරලා තියෙනවා. දිසානායක පවුලේ පින්වත් පිරිසත්, රණසිංහ පවුලේ පින්වත් පිරිසත් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච
පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ